සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Bitcoin සම්බන්ධයෙන් කතා කරන්න කලින් මට හිතුණා දැනට ආයමත් සැරයක් මාකට් එකේ පැතිරලා යන FUD එකක් සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඒ තමයි Binance exchange එකයි ඊට පස්සේ FTX exchange එකයි අතර මොකක් හරි ගැටලුවක් ඇති වෙලා තියෙනවා කියන එක සම්බන්ධයෙන් හැමතැනම කතාවක් යනවා. දැන් Twitter වල එහෙම මේක ට්‍රෙන්ඩ් වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මම දැක්කා ගොඩාක් දේවල් හදලත් දාලා තියෙනවා. ඒ කියන්නේ මීම් වගේ දේවල්. විශේෂයෙන් CCVs Sam කියලා අපිට පේනවා මේ දෙන්නා ෆයිට් කරනවා කියලා එක එක දේවල් හදලා දාලා තියෙනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් CC කියන Binance CEO සෑහෙන ට්වීට් ගොඩක් පළ කරලා තියෙනවා. එතකොට අපි ගියොත් එහෙම CC ගේ account එකට එතකොට අපිට පේනවා මෙයා පැය 11කට විතර කලින් තමයි මෙන්න මේ ට්වීට් එක පළ කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මෙයා පැහැදිලි කරන්නේ අපි දන්නවා FTX එකේ Binance සෑහෙන investment සිද්ධ කරලා තියෙනවා. එතකොට එයාලගේ FTX equity වලින් exit වීමක් හැටියට ගිය අවුරුද්දේදී ඒ කට්ටියන්ට ලැබිලා තියෙනවා දල වශයෙන් US ඩොලර් බිලියන 2.1ක් විතර වටින BUSD සහ FTT tokens. ඒ කියන්නේ FTX එකේ ඉන්වෙස්ට් කරපු එකේ part එකක් හැටියට. එතකොට ඒකෙන් exit වීමක් හැටියට. ඉතින් ඊට පස්සේ මෙතන මෙයා සඳහන් කරලා තියෙනවා due to recent revelations. ඒ කියන්නේ මෑතක සිදුවෙච්ච හෙලිදරව් කිරීම වගේක් නිසා, ඒ කියන්නේ හෙලිදරව් වීම වගේක් නිසා ඒ කට්ටිය තීරණය කරා කියලා එයාලගේ ඉතුරු FTT token ප්‍රමාණයත් liquidate කරලා දාන්න. ඒකනේ FTT sell කරලා දාන්න. එතකොට මොකද්ද මේ මෑතක සිද්ධ වෙච්ච හෙලිදරව් වීම කියලා පොඩ්ඩක් Google search කරලා බැලුවොත් අපිට එන්නේ Coindesk වලත් කලින් ආටිකල් වගේක් පළ කරලා තියෙනවා. ඒ කියන්නේ FTX account exchange එක බංකොලොත් වෙලා යන්න එනවද කියන එක සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය සැකමතු කරලා තියෙනවා. ඉතින් Coindesk වල පළ කරලා තියෙන ආටිකල් වල පැහැදිලි වෙන විදිහට යාලා research කරලා තියෙනවා. ඉතින් අර කලින් අපි දැක්ක සෙල්සියස් එහෙම බංකොලොත් වුණා. සෙල්සියස් වගේ ගොඩක් Voyager ඔය වගේ platform ගොඩක්. ඉතින් ඒ සෙල්සියස් වල එහෙම තිබ්බ මොඩල් එකට සමාන මොඩල් එකකින් FTX එක revenue generate කරලා තියෙනවා කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම ගොඩක් liquidity අඩු coin වල, ඒ කියන්නේ liquidity අඩු coin එයාලා hold කරගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ FTX එකෙන්. ඒකට එයාලගේ investment හැටියට liquidity අඩු coin hold කරගෙන ඉන්නවා කියලා. ඉතින් අපි දන්නවා එහෙම liquidity අඩු coin hold කරගෙන හිටපුවාම ඒවා liquidate කරලා ඩොලර් බවට හරි එහෙම නැත්නම් USDT හරි මොන හරි stable coin එකක් බවට පත් කරගන්න අමාරුයි. මොකද මාකට් එකේ liquidity නැති නිසා. අපි ඒ සම්බන්ධයෙන් කලින් දවසෙත් අර මාකට් මේකින් ගැන කතා කරනකොට කතා කළා. ඉතින් ඊට පස්සේ CC කියලා තියෙනවා මෙතන. දැන් බැරි වෙලාවත් අර FTT token සේරම එකපාර මාකට් එකේ ගෙනල්ලා තෑරියොත් එහෙම එතකොට මොකද වෙන්නේ මාකට් එකට ලොකු ඉම්පැක්ට් එකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මාකට් එක ගොඩක් ඩම්ප් වෙන්න පුළුවන් එකපාරට. ඉතින් ඒක නිසා මේ ඉම්පැක්ට් එක මිනිමයිස් කරගන්න යාලා උත්සාහ කරනවා කියලා. ඉතින් මොකද මාකට් එකේ දැනට තියෙන කන්ඩිෂන් එකයි ඊට පස්සේ ලික්විඩිටි අඩු වීමයි කියන කාරණාත් එක්ක යාලා අපේක්ෂා කරන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත මේක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ ලික්විඩේට් කරන එක සම්පූර්ණයෙන් ඉවර කරන්න එකපාර කරන්නේ නැතුව මාස කිහිපයක් ඇතුළත සෙල් කරලා දාන්න. ඊට පස්සේ කියලා තියෙනවා යාලා හැම වෙලෙම අර මාකට් එකේ ප්ලේයර්ස්ලා අතර අන්‍යෝන්‍ය සහයෝගීත්වය කියන එකට උනන්දු කරනවා කියලා. ඉතින් දැන් CC ලා මෙහෙම කරපුවාම, ඒ කියන්නේ FTT token sell කරපුවාම කට්ටියන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේක මාකට් එකේ ඉන්න කම්පිටිටර් කෙනෙකුට විරුද්ධව කරන දෙයක්ද කියලා. ඒකට එයා කියලා තියෙනවා එහෙම කරන එකක් නෙමෙයි. නමුත් අපේ ඉන්ඩස්ට්‍රි එක, ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එක ගොඩක් අර ලදරු අවධියක ඉන්නේ. ඒ කියන්නේ බර්ත් ප්ලේස් එකේ වගේ තියෙන දෙයක්. ඉතින් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ප්‍රසිද්ධියෙම ෆේල් වුණාම ඒක සමස්තයක් හැටියට හැම දිනාටමයි ඊට පස්සේ හැම platform එකකටමයි හර්ට් කරනවා කියලා. ඒ කියන්නේ ගැටලුවක් එනවා අර වගේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් එකපාරට ෆේල් වුණාම. දැන් ලූනා ෆේල් වුණාම ඒක සම්පූර්ණ මාකට් එකටම එෆෙක්ට් වුණා. එතකොට CC නොකියා කියනවා මොකක් හරි FTX එකට ගැටලුවක් තියෙනවා කියලා. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ඒකයි. ඊට පස්සේ යා කියලා තිනවා යාලා සාමාන්‍යයෙන් ටෝකන්ස් ගොඩක් කාලයක්, ඒ කියන්නේ long term hold කරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ coin එකත් යාලා ගොඩක් කාලයක් hold කරගෙන හිටියා. ඒ කියන්නේ මේ වෙනකම් hold කරගෙන හිටියා කියලා. ඊට පස්සේ යාලා කරන දේවල් සම්බන්ධයෙන් යාලා transparent විදිහට කටයුතු කරනවා කියන එක සම්බන්ධෙන්නුත් කියලා තිනවා. ඊට පස්සේ කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිනවා. දැන් ওই tokens lock කරලා තිබ්බේ නැත්නම්, ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් invest කරනකොට ආරම්භක අවදීම මොකක් හරි එකක් ඉන්වෙස්ට් කරපුවාම ඒ ටෝකන් සාමාන්‍යයෙන් ලොක් කරනවා යම්කිසි පීරියඩ් එකකට. ওই සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. එතකොට ඌවා ලොක් කරලා තිබ්බේ නැත්නම් මෙච්චර කාලයක් හිටියයි කියලා ওই ටික sell කරන්න. එහෙම නැත්තම් ඒක කියන්නේ FTX එකත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්තම් දැන් bear market එකේදී liquidity provide කරන්න කරන දෙයක්ද කියලා. ඊට CC කියලා තියෙනවා. මේවා lock කරලා නැහැ. අපි සාමාන්‍යයෙන් hold කරගෙන ඉන්නවා. එතකොට දැන් අර competitors ලට attack එකක්ද මේ කරන්න කියන එක සම්බන්ධයෙන් තියෙන සැකේ කාට හරි කෙනෙක් සැකයක් ඇති වුණා නම් ඒක නැති කරන්නයි එයා මේ දේවල් පළ කරේ කියලා. ඉතින් මේක අර financially sensible කටයුත්තකුත් නෙමෙයි කියලා යා කියලා තියෙනවා. ඊට පස්සේ යාලට ඕනි ඉන්ඩස්ට්‍රි එකකට grow වෙන්න කියලා. නමුත් හෝල් කරගෙන ඉන්න එකේ සීමාවක් තියෙනවා කියලා යා LOL කියලා දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ පැය 8කට විතර කලින් එයා තව ට්වීට් වගේක් පළ කරලා තියෙනවා. ඒ තමයි දැන් පහුගිය දවස්වල අර whale alert කියන මේ account එකෙන් පළ කරලා තියෙනවා විශාල FTT token ප්‍රමාණයක් wallet එකකින් Binance වලට transfer කරලා තියෙනවා. එතකොට CC ඒකට රිප්ලයි එකක් හැටියට දාලා තියෙනවා මේක යාලා මේ ටෝකන් ලික්විඩේට් කරන එකේ පාර්ට් එකක් කියලා. ඒ කියන්නේ ටෝකන් සෙල් කරන්න තමයි දැනට Binance එකට එවලා තියෙන්නේ. ඉතින් මෙතන ප්‍රමාණය ගත්තාම අපිට පේනවා මිලියන 584යි ගාණක් සම්පූර්ණයෙන්ම USD value එක ගත්තාම. ඒ කියන්නේ බිලියන භාගයක් විතර වටින FTT ටෝකන් තමයි යාලා සෙල් කරන්න යන්නේ. ඒකයි දැන් මේ ප්‍රමාණය එකපාරට ඇරියා නම් එහෙම මාකට් එක සෑහෙනම ඩම්ප් වෙන්න ඉඩ ගණක් තිබ්බා. ඉතින් ඊට පස්සේ පැය 5කට කලින් එයා මෙතන කියලා තියෙනවා. ඒ කියන්නේ FTT liquidate කරන එක එයාලගේ post exit risk management එක නිසා කරන දෙයක් කියලා. ඒ කියන්නේ එයාලා SLR FTX වලින් එයාලගේ ආයෝජන අයින් කරගත්තා. ඒ කියන්නේ වගේ එයාලට profit හම්බෙන්නේ නැති. ඊට පස්සේ කරන risk management එකේ part එකක් හැටියට තමයි කියලා මේ FTT liquidate කරලා දාන්නේ. ඉතින් අර ලුණ වලින් එයාලා පාඩම් ඉගෙන ගත්ත නිසා කරන දෙයක් හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එයාලා කලින් මේකට support කරා කියලා දක්වලා තියෙනවා. නමුත් divorce වුණාට පස්සේ තවමත් ආදරේ තියෙනවා කියලා එයාලා නිකන් බොරුවට පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ කාරණේත් එක පැහැදිලි වෙනවා මොකක් හරි සෑහෙන ගැටලුවක් FTX එකයි Binance එකයි අතර ඇති වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කියලා තියෙනවා අපි කාටවත් විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. නමුත් ඒ කට්ටිය සහයෝගය දක්වන්නේ නැහැ කියලා අර behind the back කටයුතු කරන. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්ලේයර්ස් ලට ඒ කියන්නේ අපි අර කියන්නේ පිටිපස්සේ ඉඳන් පිහින් අයින වගේ කට්ටිය ඉන්නවා කියලා. ඒ කියන්නේ අන්න ඒ වගේ කටයුතු කරන කට්ටියන්ට යාලා සහයෝගය දක්වන්නේ නැහැ කියලා. ඉතින් මේ ප්‍රකාශයෙන්ුත් පැහැදිලි වෙනවා මොකක් හරි ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් ඔය සම්බන්ධයෙන් තව අර FTX එකේ දැනට තත්ත්වය සම්බන්ධයෙන් මෙන්න මේ Twitter account එකේ ලොකු විස්තරයක් පළ කරලා තියෙනවා. කැමති කෙනෙක් ඕනනම් කියවන්න. ඉතින් මෙතනදී අපි තව තේරුම් ගන්න ඕන දෙයක් තමයි අර දැන් සාමාන්‍යයෙන් සෑම් කියන්නේ ගොඩක් regulations වලට කැමති කෙනෙක්. ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්න කෙනෙක් නිසා ඒ කියන්නේ පහුගිය කාලේ එයා කරපු ඉන්ටර්විව් වගේ දේවල් බලපුවාම ඊට පස්සේ මම දැක්කා එයා අර කමිටි එකකටත් කැඳවලා තියෙන අදහස් ප්‍රකාශ කරන්න. ඒ හැම තැනකදීම වගේ regulations වලට කැමති. ඒ කියන්නේ ඇමරිකාවෙන් crypto regulate කරනවා නම් හොඳයි කියන එකට කැමති කෙනෙක් තමයි Sam Bankman-Fried කියලා කියන්නේ. ඉතින් CC එකට කොච්චර එකඟද කියන එක සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ. CC සාමාන්‍යයෙන් freely ගොඩක් කටයුතු කරන කෙනෙක්. ඉතින් මොනවා හරි දෙයක් සිද්ධ වෙන්නේ නැති තවම හරියටම විස්තරයක් එළියට ආපු නැති. දැන් මෙතන තියෙන ගැටලුව තමයි මේ ප්ලේයර්ස්ලා අපි දන්නවා මාකට් එකේ ඉන්න ලොකුම ප්ලේයර්ස්ලා දෙන්න තමයි Binance එකයි ඊට පස්සේ FTX එකයි කියලා කියන්නේ. දැන් USDT නිකුත් කරලා තියෙන ප්‍රමාණය එහෙම ගත්තොත් එහෙම Binance market makers ලටයි ඊට පස්සේ Alameda research කියන එක. ඒ කියන්නේ Sam ලගේ ආයතනයක්. එතකොට ওই ආයතන දෙකට විශාල වශයෙන් USDT issue කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකොල්ල හැප්පෙන්න පටන් ගත්තොත් ඊට පස්සේ සමස්තයක් ඇටියට market එකට මේක බලපාන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ Binance ලා ඒ කියන්නේ CC ලා FTT liquidate කරනවා. ඊට පස්සේ FTX එකෙන් Binance token වගේ දේවල් එයාලත් හෝල් කරගෙන ඉන්නවා නම් ඊට පස්සේ එයාලත් ඒවා liquidate කරන්න පටන් ගත්තොත් එහෙම ඊට පස්සේ මාකට් එකට සෑහෙන බලපෑමක් එනවා. ඊට පස්සේ ඇත්තටම අපි දන්නේ නැහැ දැන් මේ දෙන්න කතා වෙලා මාකට් එක ඩම්ප් කරන්න කරන දෙයක්මද දන්නේත් නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. දැන් අපි දන්නවා 30000 කියන්නේ Bitcoin වලට ලොකු strong support එකක් හැටියට තිබ්බ level එකක්. ඉතින් ඒක break කරන්න බැරි වුණා අර Luna FUD එක එනකන්. ඉතින් Luna FUD එක ඇවිල්ලා ඊට පස්සේ අර chain reaction නැති වෙලා ලොකු ප්ලේයර්ස්ලා ගොඩාක් ලික්විඩේට් කරගෙන තමයි Bitcoin 20000ට වැටුනේ. ඉතින් 20000 කියන්නේ ඊටත් වැඩිය strong support එකක්. දැන් මාස ගාණක් තිස්සේ level එක හෝල් කරගෙන ඉන්නවා. ඉතින් ඒක break කරන්න නම් ඊටත් වැඩිය මොකක් හරි ලොකු FUD එකක් එන්න ඕනේ. එතකොට बिटकॉइन 12000 වගේ එනනම් ඉතින් එහෙම දෙයකට ප්ලෑන් කරලම මාකට් එකේ ඉන්න කට්ටිය මේ වගේ ලොකුම ප්ලේයර්ස්ලා කරන දෙයක්ද දන්නෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් මට හිතෙන දේ මේ කියන්නේ. ඉතින් කොහොම නමුත් ටිකක් පරිස්සම් වෙන්න. ඒකයි මම අර කලිනුත් කිව්වේ පරිස්සමින් එකපාරට කවදාවත් සේරම දාලා බයි සෙල් කරන්න යන්න එපා. ඊළඟ දේ තමයි මේ වගේ කියන්නේ සෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජ් වල කොයින් හෝල් කරගෙන ඉන්න එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. දැන් FTX එක බැරි වෙලාවත් බංකොලොත් වෙලා ගියොත් එහෙම මොකක් හරි අපි දන්නේ නැහැ. පහුගිය කාලේ දැන් කූ කොයින් බංකොලොත් වෙලා යනවා කිව්වා බංකොලොත් උනේ නැහනේ. ඉතින් ඒ වගේ කතා ගොඩක් මාකට් එකේ පැතිරුණා. ඉතින් කොහොම නමුත් අපි රිස්ක් එකක් ගත යුතු නැහැ. අර ලොකු ක්‍රිප්ටෝ ප්‍රමාණයන් Binance වල වේවා FTX එකේ වේවා කොහේ හරි තැනක හෝල් කරගෙන ඉන්නවා නම් සෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජ් එකක අපි කලිනුත් කියලා තියෙනවා. හොඳම දේ තමයි ඒ වගේ අයින් කරලා ප්‍රයිවට් වොලට් වල දාගෙන ඉන්න එක. ඉතින් මමත් Binance වල BUSD එහෙම යම් ප්‍රමාණයක් සේවිංග්ස් දාලා තියෙනවා. ඉතින් මම පර්සනලි තීරණය කරා ඒ ටිකත් අයින් කරලා ප්‍රයිවට් වොලට් එකකට දාගන්න ඕනේ කියලා. ඉතින් හાર્ඩ්වෙයාර් වොලට් නැත්තම් කවුරු හරි කෙනෙකුට කරන්න තියෙන හොඳම දේ තමයි අඩුම තරමින් අර ටෙලිෆෝන් එකට හරි දාගන්න පුළුවන් වොලට් එකක් අරගෙන ඒකට ට්‍රාන්ස්ෆර් කරගන්න එක. ඒක නිසා මේක දැනට ඩිවලොප් වෙගෙන යන ස්ටෝරි එකක්. මේකට පොඩ්ඩක් අවධානය යොමු කරගෙන ඉන්න මොන වගේ සිද්ධියක් ඇති වේද කියලා. අර මේ දෙගොල්ලෝ ගහගන්න පටන් ගත්තොත් ඒක සමස්තයක් හැටියට මාකට් එකට හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මොකද මාකට් එකේ ඉන්න ජයන්ට්ලා දෙන්නෙක් නිසා. ඉතින් ওই කාරණේ තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ ඔය සිද්ධිය සම්බන්ධයෙන්. ඉතින් බිට්කොයින් වල අපි දැක් විනාඩි 15 chart එක දාගෙන බලුවොත් එහෙම අපි කලින් දවසේ මෙතන black pattern එකක් වගේ එකක් හැදෙනවා කියලාත් කිව්වා. ඒ අතරම අපි කිව්වා පැය 4 chart එකේ bearish divergence එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි කතා කරනකොට price එක මෙන්න මේ හරියද කොහෙද තිබ්බේ මට හරියට මතක නැහැ. කොහොම හරි මම එතනදි කිව්වා අර විනාඩි 15 trend එක break කරලා තියෙන නිසා කෙනෙකුට risk එකක් අරගෙන short position එකකට enter වෙන අවස්ථාවක් තියෙයි කියලා. ඉතින් short කරා නම් scalp profit ගන්න අවස්ථාවක් තිබ්බා. ඉතින් අපි අර කලින් දවසේ කියපු කාරණා ටිකම තමයි මට ආයෙ මතක් කරන්න තියෙන්නේ. කියන්නේ මෙන්න මේ zone එකයි මේ trend line එකයි අපිට monitor කරන් ඉන්න පුළුවන්. ඒවා සීරම් break වුණොත් මේ level එක. ඊට පස්සේ අර සිකුරාදා candle වල loss අමතක කරන්න එපා කිසිම විදිහකින්. කොහොමටත් take out කරන්න අවශ්‍ය level වගේක් දැනට යට හදලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ low එකත් take out කරන්න පුළුවන්. මේ level එක take out කරන්න පුළුවන්. ඒ වගේ ලෙවල් ගොඩක් තියෙනවා යට ටේක් අවුට් කරන්න ඉඩ ගොඩක් තියෙනවා. ඉතින් දැනට රෙසිස්ටන්ස් එක තියෙන නිසා හොඳම දේ තමයි රෙසිස්ටන්ස් එක හරියට බ්‍රේක් වෙනකන් ඉන්න එක. අලුතෙන් පොසිෂන්ස් වලට එන්ටර් වෙනවා නම්. එහෙම නැත්නම් අපි අර කතා කරපු ලෙවල් වලට එනකොට බුලිෂ් ඩයිවර්ජන්ස් වගේ හැදුවොත් අපිට ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙයි. බිට්කොයින් සම්බන්ධයෙන් ඔයිට වැඩිය මම දෙයක් කතා කරන්න යන්නේ නැහැ. ඉතින් තව එක දෙයක් මතක් කරගන්න. ඒ තමයි දැනට කොහොමදත් බිට්කොයින් සමස්තයක් හැටියට සති 1 2 3 4 5 6ක් විතරම උඩට අප් වෙලා තියෙන නිසා යම් කරෙක්ෂන් එකක් හරිනම් එන්න ඕනේ. මට 100ක් හරියට කියන්න බෑ. නමුත් කරෙක්ෂන් එකක් එන්න ඕනේ. මෙහෙම සති 6ක් 7ක් එක දිගට උඩට අප් වුණාම. කියන්නේ 1 2 අපි දන්නවා TD sequential එකේ ගත්තත් 8 9 ආපුවාම ඊට පස්සේ 1 4 candle correction එන්න ඕනේ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඊට පස්සේ මේ සතියේ pivot point එක කොහෙද තියෙන්නේ කියන එක ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. අපිට පේනවා දැනට pivot එක කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා. pivot එක touch කරයි ගොඩක් වෙලාවට. ඕක hold කරගෙන හිටියොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඕක loss වුණොත් ඊට පස්සේ යටට එන්න පුළුවන් මේ trend line එක කිට්ටුවටම. ඊට පස්සේ Dixie වල මෙන්න මේ pattern එක සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරගෙන ඉන්න. මේක flag pattern එකක් පැහැදිලිවම flag pattern සමහර වෙලාවට යටටත් break වෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්ට ඇවිල්ලා බැරිලත් මේක break වුණොත් යටට වැටෙන්න පුළුවන්. එහෙම නැතු උඩට ගිහිල්ලා උඩ trend line එක break වුණොත් එහෙම ඒක Bitcoin වලට සෑහෙන negative විදියට බලපානවා. ඉතින් ඒ සීරම අර CPI data release වීමත් එක්ක තීරණේ විදිහේදී ඒක නිසා අපි ඒකටත් අවධානය යොමු කරගෙන ඉමු. දැනට මේ flag එක ඇතුලේ consolidate වෙන්න පටන් ගත්තොත් අපිට යටට එනකොට Bitcoin long කරන්න පුළුවන්. උඩට එනකොට sorry ඒ කියන්නේ මේක යටට එනකොට Bitcoin short කරන්න පුළුවන්. උඩට ගියොත් එහෙම Bitcoin long කරන අවස්ථාවක් තියෙනවා මේ resistance එකට ආවොත් එහෙම. ඊට පස්සේ අපිට FGI indicator එකේ level ටිකත් monitor කරන් ඉන්න පුළුවන් Dixie වල. දැන් යට support එක කිට්ටුවට ආවොත් එහෙම අපිට Bitcoin short කරන අවස්ථාවක් තියෙයි. ඊට පස්සේ මේ resistance එක break කරන්න ඕනේ Dixie උඩට up වෙන්න නම්. ඉතින් ඒකට ඔය level 3 විශේෂයෙන් Dixie වල daily chart එකේ monitor කරන් ඉන්න. අපිට ඔය level පාවිච්චි කරලා Bitcoin trade කරන්න පුළුවන් අනිත් පැත්තට. ඒ කියන්නේ මේවා negative විදිහට correlate නිසා. ඉතින් ওই කාරණා ටික තමයි මතක් කරන්න අවශ්‍ය වෙන්නේ. මොනවා හරි තිබ්බොත් මම Telegram එකේ share කරන්නම්. ඊට පස්සේ කාටවත් private ठीक है ना. अभी मैसेज कराने हैं इट बस कागेंगत मुदल इल्लन्नित्ने इकनि सा स्कैमर्स लटा होयेन्न एपा YouTube වල සහ Telegram වල मैसेज කරන සහ ප්‍රයිවට් ඒ කියන්නේ කමෙන්ට් කරන සහ ප්‍රයිවට් मैसेज කරන පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.